අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයේ මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා සියල්ල නොමග යවයි ලබා දී ඇති තොරතුරු අසත්‍ය බව හෙළිවේයි නිවසකට පැන ඇඳුම් සහ පාපැදියක් සොරකම් කර ඇති බවට තොරතුරු මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට රුවන් වැල්ලෙන් ගිනිඅවි නිෂ්පාදනාගාරයක් හමු වෙයි බොරලැස් ගමුව සහ හොරණ ප්‍රදේශ වලින් වත්කුඩු සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට මැතිවරණ සමයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දී ඇති උපදෙස් ඇතුළත් චක්‍රලේඛ කෙටුම්පත නීති විරෝධී බව නීතිපති සෞඛ්‍ය ලේකම්ට කියයි පෙර පාසලට අමාත්‍යංශයක් අවදානම් කලාපෝල සිටින ජනතාවට අවදානමක් නොමැතිව ජීවත් විය හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා අගමැති කියයි හම්බන්තොට ජනතාව වෙනුවෙන් ඉදිරියේදී සහන රැසක් සජිත්ගෙන් ප්‍රකාශය ප්‍රථමයෙන් දේශීය පුවත් පාතාලිය මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි එකිනෙක සම්බන්ධ අපරාධ ක්‍රියාදාමයක් වන මෙම නීති විරෝධී කටයුතු සඳහා රුකුල් දෙන දූෂිත නිලධාරීන් පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා. ඒ අතරතුර රටේ විවිධ ස්ථානවලින් ගත වූ පැය කිහිපය තුළ මත්කුඩු සහ ගිනිඅවි රැසක් අතරංගුවට ගෙන තිබෙනවා. මත්කොඩු ගිනිඅවේ නීති විරෝධී මත්පැන් බෙන්බ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයන් පිළිබඳ තොරතුරු මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වනවා මෙම නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට අදාළ අංශ සහ ආරක්ෂක අංශ නීතිය නිසිලස ඉටු කරමින් කටයුතු කරනවා සේම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ගෙන් රටටම ගෙන දී ඇත්තේ විශාල අපකීර්තියක් අයිස් මද්‍රව්‍ය සමග පුත්තලිමේදී අතරංගුටගත් සොරබදු නිලධාරියා සහ ඊට සම්බන්ධ අනෙකුත් සොරබදු නිලධාරින්ද රාජකාරිය දැඩි ලෙස අවභාවිතා කරනවා නීතිය නිසි ලෙස රකිමින් ජනතාවත් රටත් ආරක්ෂා කරන රාජකාරිය නිසි ලෙස ඉටු කරන නිලධාරින් සිටියේදී ඒ අතර එම නාමයට මහා කැලලක් ඇති කරන නිලධාරින්ද සොරබදු දෙපාර්තමේන්තුව තුලත් සිටින බව පෙන්වා දෙමින් පසුගිය 23 වනදා පුත්තලම ප්‍රදේශයේදී සුරාබදු නිලධාරියෙකු අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නට ආරක්ෂක අංශ සමත් වුණා. එම වැටලීම සිදු කරන අවස්ථාවේදී එම ස්ථානෙන් තවත් සුරාබදු නිලධාරියෙකු පලා ගොස් තිබුණා. මොහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ කාර්ය බලකාය මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවත් විශේෂ මෙහෙයුම් දියත් කළා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අදාළ සුරාබදු නිලධාරියාද අත්අඩංගුවට ගන්නට හැකි වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට සැකකරු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර ඔහු පුත්තලම සුරාබදු කාර්යාලයට අනුයුක්ත වෛද්‍ය සේවය කර තිබුණේ අදාළ සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් දෙදෙනා සේවයෙන් ඉවත් කිරීමටයි සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා මේ වන විට තීරණය කර තිබෙන්නේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල් කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීම පිණිස අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයෙකුගේ උපදෙස් සහ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වන සහකාර සුරාබදු කොමසාරිස්වරුන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් යොත් විශේෂ සුරාබදු නිලධාරී කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි අද අලුතින්ම වාර්තා වූ තොරතුරු වන්නේ හොරණ මිරිහන සහ බොරලැස්ගමුව කේන්ද්‍ර කරගෙනමින් මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුත්කලින් 6 දෙනෙකු හෙරොයින් කිලෝග්‍රෑම්යක් සමග දස ලක්ෂයක මුදලක් සමග අත්අඩංගුවට ගැනීමයි හොරණ මිරිහන සහ බොරලැස්ගමුව කේන්ද්‍ර කරගෙනමින් මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුත්කලින් 6 දෙනා සමග කිලෝග්‍රෑම්යක් පමණ වන හෙරොයින් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් සොයා ගන්නට පොලිසියට හැකි වී තිබෙනවා සකකටයුතු අන්දමින් ගමන් කළ පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී තමයි මේ අනාවරණය කරගන්න හැකියාව ලැබලා තියෙන්නේ උපක්‍රමශීලීව ඒ ජාවාරම්කරු මුණ ගැස්වීමෙන් අනතුරුව ජාවාරම්කරු විසින් මද්ද්‍රව්‍ය උඩා ප්‍රමාණයේ පැකට් වලට පැකට් කරන ස්ථානයක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා ඒ වගේම එම ස්ථානයේදී මද්ද්‍රව්‍ය කිලෝ 1 ප්‍රමාණය අපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. තවත් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදි එකකුත් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. දැනට සිදු කරන ලද විමර්ශන අනුව රුපියල් මිලියන 1800ක පමණ ප්‍රමාණයක් එක් බැංකු ගිණුමක් හරහා සංසරණය වී ඇති බවට සොයාගෙන තියෙනවා. දැනට සිදු කරන ලද විමර්ශනෝදී අනාවර වෙලා තියෙන්නේ මෙහි ප්‍රධාන ජාවාරම්කරු දැනට බන්ධනාගාරයේ සිට මේ ජාවාරම මෙහෙවන බව
මද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වන පසුබිමක් තුළ නීති විරෝධී ගිනියවිද මේ දිනවල තැනින් තැන මතුවෙනවා. කොළඹට ආසන්න හෝමාගම ප්‍රදේශයේදී හමු වූ ගිනියවි ගබඩාව පසුගිය 19 වනදා දකුණු පළාතේ වලස්මුල්ල ප්‍රදේශයේදී හමු වූ ගිනියවි තොගය පසුගිය 21 වනදා ඇල්පිටිය ප්‍රදේශයෙන් හමු වූ T56 වර්ගයේ ගිනිඅවි අත්බෝම්බ ඇතුළු යුද උපකරණ තොගය මීට උදාහරණ ලෙස දැක්වීමට පුළුවන්. අදත් එලෙසම රුවන්වැල්ල ඉඹුලාගල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වටලා එහි සිටි සැකකරුවෙක් සමග ගිනිඅවි රසක් අතරන් ගොඩගත්තා. මෙම නිවසේ තිබී ගිනිඅවි පහක් සහ අඩක් නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කොටස් පතුරුම් ආදියද පොලිසිය විසින් සිය බහරයටගෙන තිබෙනවා. මෙම ගිනිඅවි කම්හලෙන් නිෂ්පාදනය කරනු ලබන ගිනිඅවි දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කර ඇති බවටද මෙවන විට සිදු කර ඇති මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ මෙම නීති විරෝධී ගිනිඅවියකින් පිටවන උණ්ඩයකින් මීළඟ මොහොතේ ජීවිතය අහිමි වන්නේ කාගේද යන්නයි. මෙනිසා නීති විරෝධී ගිනිඅවි මද්‍රව්‍ය සහ පාතාලය පිළිබඳ යම් තොරතුරක් ඔබ දන්නේ නම් වහාම ආරක්ෂක අංශ දැනුවත් කිරීම ඔබ සැමගේ යුතුයකමක් සහ වගකීමක්. පෙරපාසල් පද්ධතිය අමාත්‍යාංශය කැටතට පවරා ගැටලු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද මාතර වෙරළ උද්‍යානයේ පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින මාතර දිස්ත්‍රික් අපේක්ෂකින් විසින් සංවිධානය කර තිබූ ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සහභාගී වුණා. ප්‍රථමයෙන් ජනාධිපතිවරයා පැමිණියේ මාතර වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වීම සඳහායි. इन अनुतुरुव देविनुवर देवालय इदिरिपिट क्रीडांगणयेदी संविधान करति वू जन हमुवट जनाधिपतिवरया सहभागी वुणा. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ අසල සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වීම සඳහායි. අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හල්තුම්බුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. හල්දුම්මුල්ල ප්‍රදේශය අලියල ප්‍රදේශය හත්ත ගණන් වල හරිම පොහොසත් බලා කියලා කිව්වොත් වැරදි නෑ. විශේෂයෙන්ම උක්වා. ඉතින් මේ යුගය නැති වෙලා ගියා ඊට පස්සේ 78 පස්සේ. මම හිතන්නේ උගත් දෙන අපතකට වෙලා ඇති දැන්. ඒ එහෙම ඉතින් පස්සේ තමයි අදගෙන ලැටුනේ මේක. දැන් නැවත වාරයක් මේ ප්‍රදේශවල සංවර්ධනයක් ඇති කරලා ශක්තිමත් ගම්මානයක් බවට පත් කිරීම තමයි අපි කළ යුතු තියෙන්නේ. මේ ප්‍රදේශය අත්වසෙම 69%ක් විතර නායෑම්වලට යට වෙන ප්‍රදේශයක්. ඉතින් මේ අවධානමෙන් අපි මොහොම මේ ප්‍රලාත බේර ගන්න ඕන කියන එක අපි මතක තියාගත යුතු තියෙනවා. අපි පුළුවන් තරම් ඒවා අවම කර ගැනීමට අවධානමක් නොමැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ රට තුළ ඇති කරන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. මේ අතර බදුල්ල විල්සන් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව සඳහාද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කරන්න බණ්ඩාර වෙලැල්ල ඇතුළුව සංචාර කලාපලි සාඳුන්වල දෙන්න අපි තීන්දුව කරගෙන තියෙනවා. ඇල්ල ප්‍රදේශයේ ලෝකයේ පිරිසිදුම ස්වභාවික වායුව තියෙනවා කියලා තමයි කියන්නේ. මනම් මේ ප්‍රදේශ ශක්තිමත්ව දියුණු කිරීම තුළින් ප්‍රදේශයේ තරුණයන්ට රැකියා අවස්ථාවන් එමට ලැබෙනවා. ඒ වගේම වණ්ඩාරවෙල පණංගල වැව ආශ්‍රිත ප්‍රදේශය, මහියංගන සොරබොර වැව ආශ්‍රිත කලාපය, ලුණුගල මඩොල්සිම නගරය ආදී ප්‍රදේශ සංචාරක පුරවරයන් වශයෙන් සංවර්ධනය කිරීමට
බලාපොරොත්තු වෙනවා. අපුදලේ නගරයේ සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම අපි තීන්දුව කරලා තියෙනවා. දියලුම දියැල්ල ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධන සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ තුලින් නව සංචාරක හෝටල් පහසුකම් වැඩි දියුණු කිරීම ආදී තුලින් අවශ්‍ය රැකියා අවස්ථාවන් ගොඩනැගෙන පෞද්ගලික අංශේ ආරක්ෂාව ලැබෙන වැඩපිළිවෙල ගොඩක් යත් කිරීම අපි අනිවාර්යයෙන්ම කරනවා. තමන් ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කැපවීමෙන් සේවය කරන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිස්ස මහරම් ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී සමගි ජනබල වේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද පසුරුවේ තිස්ස මහරම් ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබල වේගයේ නායකයා හැටියට මම අනිවාර්යෙන්ම ග්‍රාම සේවාවසම් 576ම හැම කුඩා ගම්මානයකම අඩුපාඩු කන්ටික ඉවත් කරගෙන අපි නැවතත් වරක් ඒ සංවර්ධන වැඩ කටයුතු අපේ නායකත්වයෙන් අපි ක්‍රියාත්මක කරනවා කියන එක හොඳට හිතේ තබාගන්න. සමහර ඇත්තෝ විවිධ තීන්දුව තීන්ද අරගෙන තියෙනවා. විශේෂයෙන්ම දැන් සජිත් ප්‍රේමදාස මෙහි නැtei කියලා මම අනිවාර්යෙන්ම සමගි ජන බල වේගයේ නායකයා හැටියට ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තමුන්නාන්සලාට කෙරෙන්නට තිබෙන ඒ යුතුයකම් වෙනදටත් වැඩිය ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. 69 ලක්ෂයක් නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණයේදී වෙනසක් වෙනුවෙන් වරමක් ලබා දුන්නා. මේ වෙන විට මේ වෙනසින් ජනතාවට සිදු වෙලා තිබෙන ප්‍රතිලාභය මොකක්ද? ඇත්තටම බැලුවොත් හැම තැනකම ජනතාවගේ ජන ජීවිතය අකර්මණ්‍ය වෙලා. වර්තමාන රජයට මේ රටේ ආර්ථිකය හසුරවන්නට කිසිම අවබෝධයක්වත් නැහැ. කිසිම හැකියාවකුත් නැහැ. දැන් එක දිගටම කැපිල්ල, එක දිගටම පලි ගැනීම ජනතාවට වින කරන ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තිබෙනවා. කොළඹ ITH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට ඊයේ දින පලා ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා ලබා දී ඇත්තේ ව්‍යාජ තොරතුරු බව හෙළි වී තිබෙනවා. ඔහු දිවසකට ගොස් එහි ඇඳුම් සොරාගෙන පාපැදියක ආධාරයෙන් පිටකොටුව ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජෝනිය සේනාරත්න මහතා සඳහන් කළේ. අදාළ රෝගියා ඊයේ අලුයම දෙකට පමණ එම රෝහලෙන් පලා ගොස් තිබූ අතර ඔහු පළමුව පැමිණ තිබුණේ පිටකොටුව ප්‍රදේශයටයි. පිටකොටුවේ සිට ස්ත්‍රී රෝද රථයකින් පෙරවරු 10 පමණ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ අසලට පැමිණ තිබූ අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලයේ විසින් ඔහු පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීමත් සමග ඔහු අත්අඩංගුවට පත් වුණා. කෙසේ වෙතත් අදාළ ආසාදිත පුද්ගලයා ලබා දී ඇත්තේ ව්‍යාජ තොරතුරු බවට මේ වන විට හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සඳහන් කළේ. දැනට ඒ රෝගියාගෙන් අපි ප්‍රශ්න කරලා තියෙනවා. ඔහු ඉදිරිපත් කරලා තියෙන තොරතුරු ඒ ප්‍රශ්න කිරීම වලදී ඉදරව කරලා තියෙන තොරතුරු ව්‍යාජ තොරතුරු බව අපි වෙනත් ප්‍රමෝස්සේ අපි අනාවරණය කරගෙන තියෙනවා. ඒ අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් නැවත සෞඛ්‍ය අංශවල අවසරයේ පරිදි ඔහුගෙන් නැවත ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට මුල් අවස්ථාවේදී ඔහු අනාවරණය කර ගමන් මාර්ගයේ ඔස්සේ නොමැතිව වෙනත් ආකාරයකට ගමන් කළ බව අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන සහ වෙනත් සාක්ෂිකරුවන් ඔස්සේ අපි තොරතුරු ලබාගෙන නිවැරදි ගමන් මාර්ගයේ කුමක්ද කියන කාරණයත් ඒ හරහා යම්කිසි ආකාරයකට මේ කොරෝනා වෛරසය පැතිරීමට අවස්ථාවක් තිබුණාද යන්න පිළිබඳවත් විමර්ශනය කරන්නේ මේ දක්වා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම වෛරසයේ ව්‍යාප්ත වීම පිළිබඳව තර්ජනයක් ඇති වෙන ආකාරයේ තොරතුරු අනාවරණය වෙලා නැහැ. කෙසේ වෙතත් මේ විමර්ශනය සම්පූර්ණයෙන්ම අවසන් නැති නිසා සම්පූර්ණ තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නැහැ. ඔහු පාපැදියක් නිවසකින් සොරකම් කරගෙන ගිය බවට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඔහු රෝහලෙන් පැන යන අවස්ථාවේදී ඇඳගෙන සිටි ඇඳුම් මාරු කරලා වෙනත් ඇඳුම් එක්තරා නිවසකින් සොරකම් කරගෙන ඇඳගෙන ගිය බවත් වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනවා. දැනට ඔහු ගමන් කළ බව අනාවරණය වී ඇති සියලුම ස්ථාන මේ වෙන විට සෞඛ්‍යාංශවල සම්පූර්ණ අධීක්ෂණය යටතේ සෞඛ්‍යාංශවල වගකීමෙන් යුතුව විසබීජ හරණය කර
මේවන විට රට තුල පවතින කොවිඩ් වසංගතය පිළිබඳව යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. නොහැක්කක් නොමද යන්න උද්දුත පාඩය පෙරදැරි කරගෙන තමයි කොවිඩ් වසංගතය වෙනුවෙන් අපි මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පටන් ගත්තේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ බලධාරීන් විසින් මේ රටටම දන්වා තිබෙන මුඛාවරණ පළඳීම අත් පිරිසුදු කර ගැනීම ශාරීරික දුරස්ථභාවයන් රැක ගැනීම වැනි ක්‍රියාවලියන් වල අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාම සම්බන්ධ විය යුතුයම යන්න දන්වීමටත් මේ අවස්ථාවක් කරගනු ලබනවා. අපි තමයි රට ආරක්ෂා කරන්න ඉන්නේ. අපි තමයි රටේ ඉන්න ජනතාව ආරක්ෂා කරන්න ඉන්නේ. ඒකින්ද අපි කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට සියලුම විරෝධා රණවිරුවන් අනිවාර්යයෙන්ම ක්‍රියාය කළ යුතු බව මේ අවස්ථාවේදී හමුදාපතිවරයා වශයෙන් මා අවධාරණය කරනු ලබනවා. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුකිය 17 වනදා සිට COVID-19 වෛරස් පාලනය ඇතුළු සියලු බෝවන රෝග මර්ධනයට අදාළ රාජකාරියවලින් ඉවත් වුණා. මොවුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සංකේත වැඩවර්ජනයක් දක්වා වර්ධනය වූයේ ඔවුන්ගේ ගැටලු සඳහා එතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්. කෙසේ වෙතත් මැතිවරණ සමයේ COVID-19 පාලනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය උපදෙස් ඇතුළත් කර ඇති චක්‍රලේඛ කෙටුම්පත නීතියට පටහැනි බවයි නීතිපතිවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට අද දෙනුම් දී ඇත්තේ. ස්වයං නිරෝධානයට යොමු කර සිටින පුද්ගලින්ට සහ ඔවුන්ගේ පෞද්ගල සමාජිකින්ට මහා මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ලබන 31 වෙනිදා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර තැපැල් ඡන්ද දායකින්ට ඡන්දය භාවිත කිරීම සඳහා ලබා දුන් අතිරේක දින දෙක අදින් අවසන් වුණා. ඉදිරි මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබා දී තිබූ දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් සඳහා ඡන්දය සලකුණු කිරීමට අද දිනේදී අවස්ථාව සලසා දී තිබුණා. තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පෙරවරු 8:30 සිට පස්වරු 2 දක්වා අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වුණා. මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීමට తాවකාලිකව හැඳුනුම් පතක් සකස් කිරීම සඳහා ලබා දී තිබූ කාලය ලබන 29 වන දින අවසන් වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා 70%ක පමණ ප්‍රමාණයක් මේ වන විට බෙදා අවසන් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා. මේ අතර ස්වයං නිරෝධායනයට ලක්වමින් සිටින පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට මෙවර මහමැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලබන 31 වනදා අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. මෙවර මහමැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4867ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. හින් පැමිණිලි 3897ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති අතර තවත් පැමිණිලි 970ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. වත්මන් රජය මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් කොරෝනා වෛරසයේ සත්‍ය තොරතුරු ජනතාවට වසන් කිරීමට උත්සාහ දරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එයද නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. සමාරූපයකට කියන කොරෝනා රැස්වීම කියලා. මොකද කාමරේ ඉන්නේ 500යි නැත්නම් 200යි. නෑ අත්ත වශයෙන්ම මේ පුදුම වෙලා තියෙන්නේ මේක මේ සීමාවෙන් අපිට විතරයි. ජනාධිපති අගමැති එනකොට දහස් ගණන් බස්වල දාලා ගේනවා. බස් එකේ එනකොටත් කොරෝනා හැදෙනවා. රැස්වීමට ගියාමත් කොරෝනා හැදෙනවා. රැස්වීමේදී කොරෝනාම යහන්නේත් ආපහු යනකොටත් කොරෝනා හැදෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා කොරෝනා නෑ කියලා රටේ. ඔයා නවත්තලා අර ගැසට් එක දාලා මේ PHI ලගේ අඩු ගානේ මේ වර්ජනේ නවත්තන්න කියලා මං ඉල්ලීම හැම තැනම කොරෝනාව පැතිරෙනවා. මේ ආණ්ඩුව එක පාලනය කරන්නේ පරීක්ෂාව කරන්නේ කිසිම පරීක්ෂණයක් කරන්නේ අන්න ඒක පාලනය කරන්නේ නැත්තම් විශාල ප්‍රශ්නයක් එනවා. කරුණාකරලා දවසකට පරීක්ෂණ 5000ක්වත් පවත්වන්න කියලා. නැත්තම් මේක නවත්ත ගන්න බෑ. ආණ්ඩුව එක කරන්නේ නැහැ. කොරෝනා ගැන කතා කරන්න බය. කොරෝනා කියලා ඡන්දේ කල් දැම්මුවොත් පැරදෙන නිසා. කොරෝනා හිතේ මැරුණත් කමන්නේ නැහැ. ඡන්දේ තියාගන්න ඕන කියන්නේ. දෙවන එක තමයි ආර්ථිකය. සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. කිසිම විසඳුමක් නැහැ. ගෙදර ආර්ථිකය කැඩිලා. අතේ සල්ලි නැහැ. කොහොමද මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ? රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමට නොසැලෙන ආර්ථික උපාය මාර්ග අවශ්‍ය බව ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අද
ආදායම් මාර්ගයේ ඇයිරී තිබෙනවා 15යි. ත්‍රී විල් හයර් කරන එකෙන් ගත්තොත් රුපියල් 2000ක දෛනික ආදායමක් තිබුණා. ඒක 18ට වඩා අඩු වී තිබෙනවා. ඒකම පාරේ කොළකඳ තියම් විකුණපු කෙනෙක් ගත්තොත් ඊට කලින් වීදුරු 50ක් විකුණනවා නම් දැන් 10ක්වත් විකුණන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා සෑම ශේස්ත්‍රයකම ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමක් තිබෙනවා. රාජ්‍ය ආදායම් පැත් බැලුවොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැලුවොත් ගිය අවුරුද්දේ බිලියන 800ක් ආදායම උපයාගෙන තිබෙනවා. ඒකෙන් හතරෙන් එකක්වත් මේ අවුරුද්දේ උපයා ගන්න බැරි වෙවි කියන අදහසක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ ඇති වී තිබෙන විශේෂිත වර්බුදයක් ඉස්සරහට ගලාගෙන යන එක වළක්වන්න බෑ. අපේ යෝජනාවත් මම හිතන්නේ අපේ ආර්ථික වැඩපිළිවෙත් අපි යෝජනා කරලා තිබෙන්නේ යම් නොසැලෙන ආර්ථික උපාය මාර්ගයකට අපිට යන්න ඕන. මම කියන්නේ නෑ ලෝකයේ සිද්ධ වෙන ඕනෑම චලනයක් අපේ ආර්ථිකයට බලනොපායිදීවි කියලා බලපානු. නමුත් අපිට මාරාන්තික ලෙස බලපාන. එනිසා අපි නව තැනක අපේ ආර්ථිකය පිහිටවිය යුතු කියන එක තමයි මේ කොවිඩ් වසංගතය හමුවෙත් අපිට පෙන්වන්න කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසක වශයෙන්ම 3/2ක බහුතර බලයක් ලබා ගන්නා බව එම පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂය දැන් කැඩිලා අපි හිතුවා කෑලි කැඩිච්ච එක එතනින් ඉවරයි කියලා නෑ. අන්න තවත් කැඩෙනවා. මොකද්ද මේ වෙන්නේ? ත්‍ිට්ඨ ධම්ම වේදනීය කර්මය. අනුර කුමාර මහත්තයාගේ සීනුවේ අර මැද කෑල්ල ගලවගෙන ගියා පෙරටු ගාමි කට්ටිය. දැන් ඒක වෙනම යනවා. ශ්‍රී ලංකාවකටත් ඒකම තමයි කියන්න දෙයක් නැහැ. අපි ඉන්නු පක්ෂය. ඒකට නන්නත්තර වෙලා මේ සියලු පක්ෂවලට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. හැබැයි බොහොම පැහැදිලිව කියනවා මේ සියලු පක්ෂ ඔක්කොම අවුරුදු 50 පැනලා ශ්‍රී ලංකාවක යුවම්පියක අවුරුදු 70 පැනලා. හැබැයි අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවුරුදු 4 උපන්දිනය ගන්න නොවැම්බර් මාසයේ පළවෙනිදාට මේ ලාබාල පක්ෂේ උපන්දිනය ගන්න 4 වෙනි උපන්දිනය ගන්නකොට 3/2ක පාර්ලිමේන්තුව ගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂය කියලා බොහොම ගෞරවයෙන් අපිට කියන්න පුළුවන්. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් සමහර අනපනත් සම්මත කරගත් දේවල් මේ රටට හොඳක් වෙන දේවල් නෙමෙයි. ඒ අනපනත් අවශ්‍ය කරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්න අවශ්‍යතාවය තියෙන නිසා තමයි 3/2 බලයක් ඉල්ලන්නේ. ආණ්ඩුව 3/2 කතා කරේ ජනාධිපතිවරණේ ඉවර වෙච්ච ගමන්. 3/2 උන්මාදයේ නිසා තමයි ඡන්දේ කල් දාන්නේ නැතුව කොහොම හරි ඉක්මනට ඡන්දේ තියන්න ඕන වට නාම යෝජනාක් දුන්නේ. එක්සත් ජාතික පාක්ෂිකයෝන්ගෙන් 99%ක්ම අද එකතු වෙලා ඉන්නේ දුරකතනෙත් එක්ක. සමගි ආණ්ඩුවට කැමති අය එයි නැති අය පැතිරලා ඉඳී. කොහොම නත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුනේ සමාජිකව පමණක් 113 ගන්නවයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ජනතාවට උනේ මොකද්ද කියලා ජනතාවට තේරෙන්නේ. පොහොට්ටුවට විශේෂයෙන්ම ඡන්ද දුන්න අය. ඒ අය අන්දමන්ද වෙලා මේ తాවකාලික ආණ්ඩුව පරාජයක අභියස ඉන්නේ මිත්‍රෝන්නි පරාජයක අභියස. මේ රටේ ඉන්න දුර්වලම දේශපාලන කණ්ඩායම එකතු වෙලා 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කරන්න කුමන්ත්‍රණයක් කරා. සම්පූර්ණ රට අවුලෙන් අවුලට දවසෙන් දවස යන්න පටන් ගත්තේ. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය යනකොට රටේ වගකීම් යුත්තෝ කිසි දෙයක් දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වැඩිම චෝදනාකාරය මට මම ගෝ පොලිසිය නෙමෙයි ඔය අපේ ලෙඩෙන් ඉන්න තාත්තද නැන් ඉරි අම්මට උඩු මේක කර කිව්වනේ මට. මම දැනගෙන කිව්වේ නැහැ කිය. ඕක නෙමෙයි ඇත්ත කතා. ඒගොල්ලන් ඔය බෝම්බයක් ගහලා මිනිසුන්ට බය ඇති කරා. මතක තියාගන්න මේක හොඳට. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන එකක් තියෙනවාමයි. අවුරුදු 5ක් තිස්සේ රටට කරපු හානිය දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් තමයි මේ පළ දෙන්නේ. දක්ෂතාව තියෙන තනි මිනිහෙක් නෑ. එතකොට ඔක්කොම හිතනවා තම තමන් නායකයෝ කියලා. 3ට නෙමෙයි 4ට කැඩී වගේ පෙන්නේ. දැන් නායකයෝ 4 දෙනෙක් ඉන්නවා. රාජ්‍ය සේවකයන් රජයේ කේදී කලකිරලා ඉන්නවා. ගොවි ජනතාව රජයේ කේදී කලකිරලා ඉන්නවා. මේ සියලු දෙනාම ආණ්ඩුවට විරුද්ධව ඡන්ද දෙන්න බලාගෙන ඉන්නවා. කිසි කෙනෙක් කලකිරෙන්න එපා. අලුත් නායකයෙක් ඇවිල්ලා තියෙනවා. අපි අලුත් පක්ෂයක් අරගෙන තියෙනවා. රජයන් ආවට ජාතික ප්‍රතිපත්ති හදලා නැහෙනි. ආණ්ඩු පක්ෂේ මොන දේ ගෙනාවත් ඒක හොඳ වුණත් නරකේනත් විපක්ෂයේ විරුද්ධයි. ජාතික ප්‍රතිපත්තියක් හැදෙන්නේ නැති තාක්කල් ඒ ආණ්ඩුවේ ඒ වෙලාවට පැලස්තර දාන්න. අද වෙනකොට නොයෙකුත් තිරනාටක හදලා තියෙනවා. පහුගිය ජනාධිපතිවරණයේ රටේ ජනතාවට කිව්වේ සැමට නීතිය සමානව ඉෂ්ට කරනවා කියලා. මුලින් ඉඳලම මෙයාලගේ සෙල්ලම ඒක තමයි. මේ මොකක් හරි සිද්ධියක් වුණාම ඒකේ වගකීම පැහැර අරිනවා. කොපමණ අවලාද දැම්මත් කොපමණ මඩ ගැහුවත් මේ ආන්තරණය කඩන්න බැරිලා තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තියෙන සුදුසුකම බැට් බෝල දෙන එකවත් කුටි 25ක් දෙන එකවත් බුෆේ සෙට් එකක් දෙන එකවත් නෙමෙයි. මේ විෂමාචාර ක්‍රියා සියලු දේ මේ රටින් නැති කළා. රට සංවර්ධිත තැනකට අරගෙන යන්න. ඔය කවුරුත් එක වල්ලේ පොල් විභාගයක් තියලා පාර්ලිමේන්තුවට තේරුවා නම් එහෙම
ප්‍රශ්න පත්‍රයේ පැය දෙකේ ප්‍රශ්න පත්‍රයේ විනාඩි 5න් ලියන්න පුළුවන් එකම කණ්ඩායම මාලිමාවේ කණ්ඩායම තමයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රබල අභියෝග නම් මම දකින්න තරමින් නැහැ සමග ජන බලවේගයට. මොකද ජනතා විමුක්ති පෙරමුණත් එක් ධනපති පන්තියක් විතරයි මේ කාලේ. ඒගොල්ලෝ බිම් මට්ටමට ආවේ නැහැ. බිම් මට්ටේ තරුණ තරුණියෝ ඒගොල්ලන්ගේ පක්ෂයට බඳවා ගැනීමත් සිද්ධ වුණේ නැහැ. හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි. අපි ප්‍රතිඵලය ලැබෙන දිහා බලන් ඉන්න. අපි මතක් කරලා දෙන්නට ඕන එක්සත් ජාතික පක්ෂයේ යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරු විල්පත්තුව විනාශ කරලා නිදන් හාරලා මේ රටල මහා විනාශයක් කළා. ජනාධිපතිතුමා කීපු දේවල් මොනවද කරලා තියෙන්නේ? තමාන මිනිස්සු ජීවත් වෙලා තියෙන අමාරු ජීවත් වෙන්නේ. ජීවිතේ බැලත් පත් තිබෙනවා. බඩු මිලි අහස ඉස්සර ගිහිල්ලා. මේක බොරු වෙන්නේ මේක ඇත්ත කතන්දරනේ. පරණ කතාවක් තියෙනවනේ. ඔය කියන තරම් එකගල් නැත කියලා මොර කියන තිච්ච තමයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලි තොමෙවු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.